ගුවන් කියලා පිළිගන්නවා පිට එකකට වල ඉන්නේ යාළුවා නෝ අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙවර මහමෙතිවරණයේදී කොළඹ දිස්ත්‍රික් ප්‍රතිපලයේ කොයි ආකාරයෙන් වේ හැකද කියන කාරණේ සම්බන්ධයෙන් මෙවර මහමෙතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කය තුලින් ඡන්දායකයන් 17,999 ප්‍රතිශත ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබා සිටිනවා ඒ ගියවර ජනාධිපතිවරණය හා සැසඳීමේදී ඡන්ද 38,806ක වැඩිවීම ගියවර ජනාධිපතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කය තුල ඡන්දය භාවිත කිරීම ඉතා ඉහළ අගයක්ගෙන ලැබෙතර 82%ද ඉක්මවා ගිය අගයක් දක්වා වැඩි වුණා එවර කොළඹ දිස්ත්‍රික් ජයග්‍රහණ හිමිවියේ ශ්‍රී ලංකා පොජන පෙරමුණට ඔවුන් 153.19ක ඡන්ද ප්‍රතිශතයක් කොළඹ දිස්ත්‍රික්කය තුල ද වාර්තා කළ අතර අනෙකුත් ප්‍රධාන අපේක්ෂකයා වූ සජිත් ප්‍රේමදාස මහත්මයා ලබා ගැනීමට හැකිවේ 145.92 වැනි ඡන්ද ප්‍රතිශතයක් පමණයි වර ජාතික ජනබලයේකට වාර්තා කිරීමට හැකිවේ 104%කට අඩු ඡන්ද ප්‍රතිශතයක් වන අතර මහේෂ් සේනානායක ඇතුළු අනෙකුත් සියලුම අපේක්ෂකයන් වාර්තා කරේ 101.96ක් වැනි කුඩා ඡන්ද ප්‍රතිශතයක් මහමැතිවරණයකදී වාර්තා වන එම ඡන්ද ප්‍රතිශතයන් ශ්‍රී ලංකා ප්‍රජන පෙරමුණේ මන්ත්‍රීවරු 11කුත් සජිත් ප්‍රේමදාස මහත්මයාගේ නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට මන්ත්‍රීවරු 8කුත් තිබෙනවා ජාතික ජනබලයේකට කිසිදු මන්ත්‍රීවරයෙක් එම කරගෙන යන්න නොහැකි වෙනවා ඔවුන්ට 105 සීමාව ඉක්මවා යාමට නොහැකි වීම හේතුවෙන් නමුත් ජනාධිපතිවරණ ප්‍රතිපලයේ මහමැතිවරණයක ප්‍රතිපලයේ සැලකීම නොහැකි ඒට ප්‍රධාන හේතුවක් වන්නේ මහමැතිවරණයකදී ඡන්දය භාවිත කිරීම ප්‍රතිශතය ජනාධිපතිවරණයකට වඩා ඉතා අඩු වගේ ගැනීමයි. නැතම් ඡන්දදායකයන් ජනාධිපතිවරණයේදී ඡන්දය භාවිත කිරීම සඳහා උනන්දුවක් දක්වද ඔවුන් මහමැතිවරණයකදී ඡන්දය භාවිත කිරීම සඳහා ඉතා මැලිකමක් දක්වනවා. එමෙන් මෙවර ඇතුළත තිබෙන කොවිඩ් වසංගතය හේතුවෙන් ඡන්දය භාවිත කිරීම යගේ තවත් අඩු වීමට හැකියි නිගමනය කරන්න පුළුවන් අපිට. ඒ අනුව මෙවර ඡන්දය භාවිත කිරීම කොළඹ දිස්ත්‍රික්කවලදී 70%ත් 75% අතර අගයක් දක්වා පැවතිය හැකිතර ඒ බොහෝ විට 70%කට ආසන්න විය හැකියි. එමෙන්ම ජනාධිපතිවරණයන්හිදී ප්‍රධාන පක්ෂ දෙකේ කෙරෙහි ඡන්දය භාවිත කිරීම සඳහා උනන්දුවක් දක්වන ඇතැම් ඡන්දදායකයන් මහමැතිවරණ ආදී අනෙකුත් සිසු මැතිවරණයන්හිදී ඔවුන් මේ සුළු පක්ෂ කෙරෙහි අවධානය යොමු කරනවා. ඒට ප්‍රධාන හේතුවක් වන ජනාධිපතිවරණයේදී ඔවුන් ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා කෙරෙහි පමණයි අවධානය යොමු කරන්නේ. අනෙකුත් අපේක්ෂකයන් ජයග්‍රහණය කිරීම නොහැකි බව දන්නා බැවින් නමුත් ඔවුන් මෙම මැතිවරණයන්හිදී සියලුම පක්ෂ කෙරෙහි අවධානය යොමු කරන නිසාද ප්‍රධාන පක්ෂ ලබාගත් ඡන්ද ප්‍රමාණවලින් යම් ප්‍රතිශතයක් කුඩා පක්ෂ කෙරෙහි හිමිවීමේ නැඹුරුතාවයක් දක්වනවා. අපි දැන් බලමු මෙවර මහමැතිවරණ ප්‍රතිපලය කොයි ආකාරයෙන් විය හැකිද කියන කාරණය පිළිබඳව. ගියවර ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහත්මයාට සිංහල බහුතරක් සිටින ප්‍රදේශවල ඉතා අඩු ඡන්ද ප්‍රතිශතයක් තමයි වාර්තා වුණේ. ඒ බොහෝ මැතිවරණ ප්‍රතිපල විශ්ලේෂකයන් විසින් නිගමනය කරන ලබන කාරණයක්. ඔහුගේ කොළඹ දිස්ත්‍රික්කය තුළ වාර්තා කළ ඡන්ද ප්‍රමාණය 134ක් පමණ සිංහල ඡන්දද 133ක් පමණ මුස්ලිම් ඡන්දද 133ක් පමණ දමිළ ඡන්දද වේයි බොහෝ විට නිගමනය කරනවා. මෙවර මහමැතිවරණයේදී ගියවර එක්ව තරං කළද මෙවර රණලි වික්‍රමසිංහ පාර්ශ්වය සජිත් ප්‍රේමදාස පාර්ශ්වය වෙන් වෙනවයි තරං කරන්නේ. එම නිසා ගම්මද එක්සත් ජාතික පක්ෂයෙන් බොහෝ විට සජිත් ප්‍රේමදාස මහතාට ප්‍රියතාවයක් දැක්වුවද නාගරික විශ්වෙන ඇතැම් එක්සත් ජාතික පක්ෂිකයන් හා පාරම්පරික එක්සත් ජාතික පක්ෂිකයන් පක්ෂය හැරණ යාමේ ඉඩකඩක් පවතිනවා. එමෙන්ම දමිල් හා මුස්ලිම් මුස්ලිම් පක්ෂ සියල්ලම් පාහේ සජිත් ප්‍රේමදාස මහතා සමග එක්ව සිටියේද රනිල් වික්‍රමසිංහ මහතාටද ඔවුන්ගේ යම් ප්‍රියතාවයක් තිබෙනවා. එම නිසා රනිල් වික්‍රමසිංහ මහතාද කොළඹ දිස්ත්‍රික්කය තුළ නිසකවම මන්ත්‍රීවරු හිමිකම් කිරීමට සමත් වෙනවා. අපගේ ගණන කිරීම අනුව ශ්‍රී ලංකා පොජන පෙරමුණ 51.5% වැනි ඡන්ද ප්‍රතිශතයක් වාර්තා කරමින් කොළඹ දිස්ත්‍රික් ජයග්‍රහණ හිමි කරගෙන මන්ත්‍රීවරු 10කට හිමිකම් කියන ලබන අතර සමග ජනබලයේ 131% පමණ ඡන්ද ප්‍රතිශතයක් වාර්තා කරමින් මන්ත්‍රීවරු 5කටද එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී 110% පමණ ඡන්ද ප්‍රතිශතයක් වාර්තා කරමින් මන්ත්‍රීවරු 2කටද ගියවර ජනාධිපතිවරණයේ තමන්ගේ ප්‍රතිශතයේ 103.7 සිට 6.5% පමණ දක්වා වැඩි කරගෙන ජාතික ජනබලයේ එක් මන්ත්‍රී දුරට හිමිකම් කියනු ලැබේ අපි නිගමනය කරන ලබනවා. ශ්‍රී ලංකා පොජන පෙරමුණේ ඡන්ද ප්‍රමාණය තව ඡන්ද 10,000කින් පමණ වැඩි වුණොත් ඔවුන්ගේ මන්ත්‍රී දුර සංඛ්‍යාව 11ක් දක්වා වැඩි වී සමගි ජනබලයේ මන්ත්‍රී දුර සංඛ්‍යාව 5ක් දක්වා අඩු වීමට බොහෝ විට ඉඩ කඩ පවතී. ඔයාලගේ අදහසත් මේ වීඩියෝ එක ගැන වගේම ඉස්සරහට එන්න තියෙන වීඩියෝ ගැනත් ඔයාලගේ අදහසත් පහල කමෙන්ට් සෙක්ෂන් එකේ දාගෙන යන්න අපිත් එක්ක එකතු වෙන යාළුවෝ හැමෝම.